අයබෝවන් ප්‍රවෘත්ති මැදිරියේ සිට මම සඳු නෙලියන ආරච්චි ප්‍රථමයෙන් නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත වැඩි වර්ජනයෙන් රෝහල් රැසක කටයුතු වලට බාධා උසස් පෙළ විභාගය ඇරඹේ නීතිඥ හිජාස් හිස්බුලාට ඇප පිරිවෙන් ගුරුවරු විරෝධතාවයක රෝහල් අඩපණ කළ වර්ජනය හෙද පරිපූර්ණක වෛද්‍ය අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් සෞඛ්‍ය වෘත්තීය සමිති 16ක් අද උදැසන සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළා. දෙවිනපුරා ක්‍රියාත්මක වූ මෙම වැඩ වර්ජනයෙන් රෝහල් රැසක රෝගී සත්කාරක සේවාවන්ට බාධා එළඹුව අතර ඒ හේතුවෙන් අද ජනතාව පීඩාවට පත් වුණා. වැටු විෂමතාවයේ ඇතුළු ඉල්ලීම් හතක් මුල් කරගෙනමින් අද උදෑසන 7ට ආරම්භ වූ මෙම වැඩ වර්ජනයට හෙද පරිපූර්ණක අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් සෞඛ්‍ය වෘත්තීය සමිති 16ක් එක්ව සිටිනවා. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ ඖෂධ වේදීන් විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන් හෘද පෙනහළු නිවේශක නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවුල් සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු වෘත්තීය වේදීන් රැසකීට ඇතුළා දිවයිනපුරා වර්ජනයේ ක්‍රියාත්මක වූත් මහරගම අපේක්ෂා රෝහල ළමා රෝහල මාතෘ රෝහල් සහ වකුගඩු රෝහල් වල මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අද සිදු කෙරුණේ නැහැ. කෙසේ වෙතත් වර්ජන හේතුවෙන් දිවයිනපුරා රෝහල් රැසක රෝගී ප්‍රතිකාර සේවාවන්ට දැඩි ලෙස බාධා එල්ල වුණා. ඒ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත් වුණා. අවුරුදු 73ක ධනේශ්වර පාලනේ ප්‍රතිපල මේවා ගෑස් පෝලිං කිරිපිටි පෝලිං සිමෙන්ති පෝලිං මේ ස්ට්‍රයික් වැඩ වර්ජන මේ සිස්ටම් එකේ වරදක් මෙතන තියෙනවා මේ වැඩ වර්ජනයේ සම්පදෙන් වෘත්තීය සමිතියේ නියෝජිතින් පළ කළ අදහස් හෙදකාර මණ්ඩලයට මම කියන්නේ ඔබේ අයිතිවාසිකම් පිළිබඳව ඉල්ලීම් පිළිබඳව අංශ මාත්‍රයක සැකයක් හිතා ගන්නට එපා ඔබට අපි බොරු පොරොන් දෙන්නේ නැහැ ජනාධිපතිතුමා බොරු පොරොන්දුවක් අපට දීලා නැහැ සෞඛ්‍ය ලේකම්තුමා බොරු පොරොන්දුවක් අපට දීලා නැහැ නමුත් මේවාට යම් යම් පොඩි පොඩි බාධක ඒ දාපු ඉල්ලීම් හතෙන් ඉල්ලපු ඉල්ලීම් හතෙන් හතරක් හම්බ වුණා කියලා. එකදු ඉල්ලීමක්වත් හම්බුන්නේ නැහැ 100%. හැබැයි ආමුදුරන්ට අපි පැහැදිලිවම කියන්න ඕනේ මේ කරන බොරුව දිගටම කරන්න එපා. ආමුදුරුවන්ගේ ශාකාවල ඉන්න අය සමාජීයවද බුරුතු පිටින් වැඩ වර්ධනයට සම්බන්ධ වෙලා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. සෞඛ්‍ය සේවකයෝ වැඩ වර්ජනය නිකන් විලාසිතාවක් බවට පත් කරගෙන. ගිය මාසේ වැඩ වර්ජනය කරනවා, මේ මාසේ වැඩ වර්ජනය කරනවා, ඊට පිට මාසේ වැඩ වර්ජනය කරනවා. මේක හරි කරුමක්කාරකමක්. මේක වෙලා තියෙන්නේ අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මහජනතාවගේ මුදල් වලින් නඩත්තු වෙන නිසා නේද? මහජනතාවගේ මුදල් හරියට මේ වෘත්තීය සමිති කාර්යෝන්ගේ මුදල් හැටියට හිතාගෙන ඉන්නවද මන් දන්නේ අද මහජනතාව නිකන් බල්ලට බිල්ලට දාලා දැන් බලන්න මේකෙන් දුක් විඳින්නේ අනිවාර්යයෙන්ම මහජනතාව මෙහිදී මේ වර්ජනයේ දෙන උත්ති සමිති ප්‍රකාශ කරනවා මේක අඛණ්ඩ වැඩ වර්ජනයකට යනවා ඉල්ලින් ලැබෙනතුරු වර්ජනය කරනවා කියලා
අකණ්ඩ කියලා ඔහොමම ගෙදර යන්නත් කියලා මේ රෝහල් වල සේවය පුද්ගලික අංශයට බාර දුන්නොත් රසායනාගාර සේවය පුද්ගලික අංශයට බාර දුන්නොත් විකිරණ අංශය පුද්ගලික අංශයට බාර දුන්නොත් තවත් ඔය සේවා කුම් පුද්ගලික අංශයට බාර දුන්නොත් මීට වඩා මානුෂික මුහුණුවරයකින් මීට වඩා සාර්ථකත්වයකින් සෞඛ්‍ය සේවය කරගෙන යන්න පුළුවන් කියන අවස්ථාව අපිට උදා කරගන්න පුළුවන් වේවි. UHD quality video streaming samaga internet like a boss SLT mobitel fiber 2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුගත වෙමින් අද ආරම්භ වුණා. කොවිඩ් ආසාදිත සහ නිරෝධායනය වන අපේක්ෂකයින්ටද රෝහල් තුල පිහිටුවා ඇති විශේෂ විභාග මධ්‍යස්ථාන 29 කදී විභාගයට මුහුණ දීමට අවස්ථාව ලබා දී තිබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මාස ගණනකින් කල් ගිය 2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද උදෑසන දිවයින පුරා පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථාන 2437 කදී ආරම්භ වුණා. මෙවර විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව 345242. විභාගය ලබන මාස 5 වෙනිදා තේ ක්‍රියාත්මකයි. නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් විභාග මධ්‍යස්ථානවලදී විභාගය ආරම්භ වූ බවයි අප වාර්තාකරුවා සඳහන් කළේ. වැලිකඩ බන්ධනාකාරයේ සිරකරුවන් දෙදෙනෙකු සහ LTTE විශේෂ ගණයේ සැකකරුවෙකු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. බන්ධනාකාර දෙපාර්තමේන්තුව පවසන්නේ සිරකරුවන් දෙදෙනා අවුරුදු 43 සහ 46 වයස්වල පසුවන අතර සැකකරු 38 හැවිරිදි වී පසුවන බවයි. නව මැගසින් බන්ධනාකාරයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානය තුළ ඔවුන් විභාගයට පෙනී සිටිනවා. මේ අතර කොවිඩ් ආසාදිත සහ නිරෝධායන වන අපේක්ෂකයන් සඳහා සියලු දිස්ත්‍රික්ක ආවරණ වන පරිදි රෝහල් ආශ්‍රිත විශේෂ මධ්‍යස්ථාන 29 COVID-19 වෛරසය ආසාදිත විභාග අපේක්ෂකයන් සහ නිරෝධායනය වන විභාග අපේක්ෂකයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව දිස්ත්‍රික්ක මට්ටමින් රෝහල් සහ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ආශ්‍රිතව පිහිටුවා ඇති මෙම මධ්‍යස්ථානවල නේවාසිකව සිටමින් විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය සියලුම පහසුකම් සංවිධානය කර ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ. කොවිඩ් ආසාදිත විභාග අපේක්ෂකයන් මෙම විශේෂ විභාග මධ්‍යස්ථානවල නේවාසිකව රැඳී සිටීම අනිවාර්ය වන අතර වෙනත් කිසිදු ස්ථානයකදී විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොමැති බවද විභාග කොමසාරිස්වරයා දන්වා සිටිනවා. විභාගය පැවැත්වෙන කාලය අතරතුර නිරෝධායනය වන විභාග අපේක්ෂකයන් විභාග ප්‍රවේශ පත්‍රයේ සඳහන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති විශේෂ විභාග කාමරයේදී විභාගයට පෙනී සිටිය යුතුයි. තමා නිරෝධායනය වන බව විභාග ශාලාධිපතිවරයාට දන්වා සිටිය යුතු බවද විභාග කොමසාරිස්වරයා දැනුම් දී තිබෙනවා. සසන අපහසුතා ඇතුළු සැක සහිත රෝග ලක්ෂණ සහිත දරුවන්ට විභාගයට පෙනී සිටීම සඳහා සෑම විභාග මධ්‍යස්ථානයකම වෙනත් ස්ථානයක් වෙන් කිරීමටද පියවරගෙන තිබෙනවා. විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම් 19.11 ක්ෂණික දුරකථන අංකය හෝ 011-2-784-208 හෝ 011-2-784-537 දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. Multiple devices එකවර connect කළ හැකි internet like a boss SLT mobitel fiber. ඊයේ මාධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමුවා. මේ පිළිබඳව අදහස් දක්වමින් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පැවසුවේ මෙලෙස තෙල් මිල ඉහළ දැමීම බලවත් අසාධාරණයක් වන අතර අමාත්‍යවරයා විසින් ඊට ඉඩ ලබා දී සිටින බවයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමගම ඉන්ධන මිල ගණන් ඉහළ දැමුවා. යනුව ඩීසල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ ගිය අතර එහි නව මිල රුපියල් 124ක්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් ඉහළ ගියේ එහි නව මිල රුපියල් 184ක් ලෙස සටහන් කරමින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක්ද රුපියල් 3කින් ඉහළ දැමුවා. එහි නව මිල රුපියල් 213ක්. මේ මිල පෙටි කිරීමෙන් පසු ඊයේ රාත්‍රියේ ඉන්ධන මිලදී ගැනීම සඳහා පෙරවුම් හල් අසල රැඳී සිටි ජනතාව පළ කළ අදහස්. මිල නියාමන කොමිසම පිහිටවන තුරු රෙගුලේටර්වරයා ඉන්ධන මිල පාලන පාලකවරයා විෂය භාර ඇමතිවරයාගේ ඔහු ඔහුගේ බලය පාවිච්චි නොකර මේ අසාධාරණ මිල වැඩි කිරීමකට ඉඩ දීලා තියෙනවා. මේ කොමිසම නැති හින්දා මිල නියාමනය තත්ත්වය ගබඩා කිරීම බෙදා හැරීම කියන මේ සීළු දෙයටම අද වග කියන්නේ නැහැ. මහජන උපයෝගිතා කොමිසමට මේක අදාළයි. ආණ්ඩුවට ඉඩ දෙන්න අයිතියකුත් නැහැ. එල්.අයි.ඔ.සී.කට අයිතියකුත් නැහැ. මාස 15 එක දිගට ඉන්ධන මිල වැඩි වුණා 2020. කෝප් කමිටුව කියනවා පැහැදිලිව 2020 වර්ෂයේම ලංකාවට ඉන්ධන ලීටරයක් ආවේ රුපියල් 56යි. ඩීසල් ලීටරයක් පෙට්‍රල් ලීටරයක්. ඒක වික්කේ 138යි. පෙට්‍රල් ලීටරේ ඩීසල් ලීටරේ 111යි. ආණ්ඩුව අඩු කෙරුවෙත් නැහැ. එල්.අයි.ඔ.සී.ක අඩු කෙරුවෙත් නැහැ. එල්.අයි.ඔ.සී. සමාගම ලංකාවට ගෙන්නුවේ තරංකාරී මිලක් දෙන ජනතාවට වාසියක් වෙන්න. අද ජනතාව ගසා කන්න ඉඩ හැරලා තියෙනවා. මේ අතර ලංකා IOC ඉන්ධන මිල ඉහළ දැමුවද කනිජ තෙල් නිතගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමට මෙතෙක් තීරණයක්ගෙන නොමැති බවයි බලශක්ති අමාත්‍ය උදේ ගම්මන් පිල මහතා පැවසුවේ. නිසි පොහොර හා රසායන කෘෂි ද්‍රව්‍ය නොමැති වීමෙන් මාතලේ දිස්ත්‍රික්කයේ එළවළු මැහිවගාවන් රැසකට හානි සිදුව ඇතැයි වාර්තා වනවා. මේ හේතුවෙන් එළවළු මැහි වගාකරුවන් 60%ක් පමණ මේවන විටත් වගාවෙන් ඉවත්ව ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත පල්ලෙපොළ ගලේපිල යන ප්‍රාදේශීයකම් කොට්ටාශවල ගොවීන් කාලයක් තිස්සේ එළවළු මැහි වගාවන් ලෙස පතෝල කරවිල සහ වැටකුළු වැනි එළවළු වගා කරනවා. නමුත් මෙවර ඔවුන්ට විශාල අර්බුදයකට මුහුණ පෑමට සිදු වුණේ රසායනික පොහොරවලින් බැලකී කාබනික වගා ක්‍රමයට හුරුවීමට සිදුවීමත් සමගයි. වගාවන්ට අවශ්‍ය කෘමිනාශක දියර පොහොර රසායනික පොහොර ආදී කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් මෙවර ඔවුන්ගේ මැහි එළවළු වගා රසායනික පොහොර නොමැතිවීමත් ඒවා
ආයේ මිල ඉහළ යාමත් හමුවේ කාබනික පොහොර යොදා සිදු කළ වගාවන්ද මෙලෙස අසාර්ථක වීටි වෙනවා. ඒ හේතුවෙන් මේ කොවින්ට සිදු වී ඇත්තේ විශාල පාඩුවක්. මේ අතර අනුරාධපුර ගලෙන් පිඳුනු වැව 186 යකල්ල තුලානී කොවින් මෙවර මහකන්නේ වගා කළ බඩ ඉරිඟු ඇතුළු බෝක රෙටිකල හා හුරුල් වැව රක්ෂිත වලින් ගම්මදින වන අලින් විසින් විනාශ කරන බව පවසමින් උද්ඝෝෂණයක නිරත වුණා. ගලෙන් පිඳුනු වැව හා කැකිනාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලසීමා දෙකට මායිමු උඩ කල්ලාකම ප්‍රදේශයේ පැවති මෙම උද්ඝෝෂණයට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතාද එක්ව සිටියා. මෙයතර ගොවීන් මුහුණ පා සිටින කැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ජාතික ගොවිජන එකමුතු විසින් ගලෙන් බිඳුනු වැව ගැටලාව ප්‍රදේශයේදී අද කැනවා තිබුණා. මේ පාර වී අස්සන්නේ අඩුවීම හෙක්ටයාර් එක අස්සන්නේ වී කිලෝ 2000ක් අඩු වෙනවා. ඒ සංගරණයෙන් අපිට දැන් සාමාන්‍ය දළ වශයෙන් සමහර තැන් වල කිලෝ 2600 2300 අඩු වෙලා තියෙනවා. වී කිලෝ 2000කට රුපියල් 75 ගානේ ආණ්ඩුවේ සාතික මිල විදියට 150,000 හෙක්ටයාර් එකට ගෙවන්න තීරණය කරන්න ඕන. ප්‍රවෘත්ති තුලින් කෙටි විරාමයක් දැන් අද මෙරටින් නව කොවිඩ් 19 ආසාදිතයින් 1298 දෙනෙකු වාර්තා වී තිබුණ අතර කොවිඩ් මරණ 26ක්ද වාර්තා වී තිබුණා. දෛනික ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන පසු බිමක තවත් ආසාදිතයින් 1331ක් ඊයේ මෙරටින් වාර්තා වුණා. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 618,500 ඉක්මවා ගියා. ඉන් සුවය ලබා සිටින සංඛ්‍යාව දැන් 581,659ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් 454 දෙනෙකු අද පූර්ණ සුවය ලැබීමත් සමගයි. සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. මන්ත්‍රීවරයා නිවෙස්ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. මේ අතර පවතින කොවිඩ් තත්ත්වයේ හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම සහ පාර්ලිමේන්තු ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂනායක රැස්වීමක් අද පැවැත්වුණා. ඒ කථානායක මහින්දයාපා අභිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය සතියන්ත දීර්ඝ නිවාඩුවට විදේශීය සංචාරකින් සහ දේශීය සංචාරකින් විශාල පිරිසක් නුවරඑළියට පැමිණියා. එහෙත් එලෙස පැමිණි ඇතැම් දේශීය සංචාරකින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හැර කටයුතු කළ බව නුවරඑළිය ලියාපදිංචි සංචාරක නිකේතන හිමියන්ගේ සංගමේ සභාපති මහින්ද දොඩම්පියගමගේ මහතා පැවසුවා. මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයන් විසින් ලබාගත යුතු කොවිඩ් රක්ෂණාවරණය රුපියල් 115 දක්වා හෙළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා. සංචාරකයන් කොවිඩ් රක්ෂණය ලබා ගැනීම අනිවාර්ය කර තිබෙන අතර මේ දක්වා එය රුපියල් 110ක් පැවති බවයි සංචාරක අමාත්‍යාංශය පැවසුවේ. කොවිඩ් මර්ධන එනත් කරන වැඩසටහන යටතේ පසුගිය දින පහ තුළ පුද්ගලයින් 418,898 දෙනෙකුට බූස්ටර් එනත් මාත්‍රා ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ආංශය පවසනවා. ඒ අනුව සමස්තයක් ලෙස මේ වන විට බූස්ටර් එනත් මාත්‍රා 57,24,507ක් ලබාගෙන ඇතැයි සඳහන්. බූස්ටර් එනත මෙතෙක් ලබා නොගත් පුද්ගලයින්ට ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් හෝ ප්‍රධාන රෝහලකින් එනත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය ආංශ මහජනතාවට දැනුම් දෙනවා. වසර දෙකක් වසා දමා තැබූ ඔස්ට්‍රේලියාවේ දේශ සීමා ලබන 21 වනදා සිට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පූර්ණ ඉන්නත්කරණයට ලක් වූ සංචාරකීන්ට එදින සිට ඔස්ට්‍රේලියාවට ඇතුළු විය හැකි. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වසදමු ඔස්ට්‍රේලියාවේ දේශ සීමා සංචාරකින් සඳහා යළි කඩිනමින් විවෘත කරන බව අග්‍රමාත්‍ය ස්කොට් මෝරිසන් ප්‍රකාශ කළා. මෙම සතියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ. 2020 වසරේ මාර්තු මාසයේ සිට වසදමුණු සිය දේශ සීමා ඔස්ට්‍රේලියාව මේ දක්වා විවෘත කර නැහැ. කොවිඩ් පාලන සීමාවලට එරෙහිව වාහනවල නලා ශබ්ද කරමින් කැනේඩියානු ජනතාව ආරම්භ කළ විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක. ගෙවුණු සති අන්තයේ ඔටාවා සහ කෙබෙක් නගරවලදීද විරෝධතා පැවැතුණා. ඒ හේතුවෙන් ඔටාවා අගනුවරට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ලොව පළමු DNA COVID මර්ධන එන්නත ලබා දීම ඉන්දියාව විසින් මෙවන් විට ආරම්භ කර තිබෙනවා. ලොව පළමු DNA COVID මර්ධන එන්නත වන්නේ ඉන්දියාවේ සයිඩස් කැඩිලා සමාගම නිෂ්පාදනය කරන සයිකෝ DNA. වෛරසයේ ජානමය කොටසක් යොදා ගනිමින් නිපදවා ඇති මෙම එන්නත මාත්‍රා 3කින් යුක්තයි. පළමු මාත්‍රාව ලබා ගෙන දින 28කින් දෙවන මාත්‍රාවක් ඊට දින 56කට පසු තුන්වෙනි මාත්‍රාවත් වශයෙන් එය ලබා දෙනවා. මේ අතර රුසියාවේ නිෂ්පාදිත තනි මාත්‍රාවේ ස්පුට්නික් ලයිට් එන්නත භාවිතයට ඉන්දියාව අනුමැතිය ලබා දී තිබෙනවා. ඉන්දිය වාර්තා සඳහන් කළේ මාත්‍රා දිත්වේ ස්පුට්නික් V එන්නත ලබාගත් අයෙකුට බූස්ටර් මාත්‍රාවක් ලෙස තනි මාත්‍රාවේ ස්පුට්නික් ලයිට් එන්නත භාවිතයට ගත හැකි බව රුසියානු ඍජු ආයෝජන අරමුදල ප්‍රකාශ කර ඇති බවයි. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පාලනය කිරීමේ අරමුණින් ඉන්දුනීසියාව එරටට සංචාරකින් ගෙන්වීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ අනුව ජකර්තා කුවන්තුරුපළ හරහා එරටට පැමිණෙන විදේශීය සංචාරකින් රටට ඇතුළුවීම තහනම් කර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. රොයිටර්ස් වාර්තා අනුව ගෝලීය කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව දැන් 39,30,00,000කට අධිකයි. ලෝපුරා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 161 ඉක්මවා ගොස් තිබෙනවා. ප්‍රවෘත්ති තුළින් නැවතත් කෙටි විරාමයක්. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. ආණ්ඩුව කියන්නේ එක් දින තරගයක් නෙමෙයි, විශ්ව විශ්වයක් දවස් පහක් ගහන තරගයක්. අවුරුදු පහක් තියෙනවා. ඒ අවුරුදු පහ අවසානයේදී කොරෝනා කරපු විදියයි ආර්ථික කරපු විදිය ඔක්කොම බලලා ඒ පහ අවසානයේ ජනතාවට ශාන්සියක් හම්බෙනවා. හොඳයි නැද්ද කියලා කියන්නේ. එහෙම නැතුව අවුරුදු පහක ටෙස්ට් මැච් එකක් ගහනකොට ඒක මැද්ද කියන්න බෑ. වන්ඩේකින් ඉවරයි කියලා පළමු ඉනිමෙන් ජාම් බේරන්න පුළුවන් කියලා කියන්න බෑ. ඒ ඉනිම් දෙකක් තියෙනවා. කොරෝනා වගේ තත්ත්වයන් නිසා පළවෙනි ඉනිම ටිකක් අපේ පිටිකරණය අසාර්ථකයි. දෙවෙනි ඉනිමේදී දැන් අපි පටන් ගත්තේ පෙබරවාරි 3 දෙවෙනි ඉනිම. වැඩි හොඳට පැඟලා ගියා. මුළු කඩුල්ල දැවුනම නෑ. හොඳ ඕපනින් පාර්ට්නර්ෂිප් එකක් තිබුණේ. ඒ නිසා අපි ආකල්පමය වශයෙන් වෙනස් වෙලා අලුතෙන් හිතන්න පුරුදු වෙමු. අද මිනිස්සුන්ට පොලිම් විතරක් නෙමෙයි පාද්දිවල පළවෙනි නෑ. කී දෙනෙක් ජීවත් වෙන්න බැරුව තමන්ගේ ජීවිත හානි කරගන්න කටයුතු කරලා තියෙනවාද? අනික අපේ කලාපේ අනෙක් රටවල් ඔක්කොම ශ්‍රී ලංකාවයි ඇෆ්ගනිස්තානයේ හැරෙන්න මේ විදේශ සංචිත හරියට කලබලකරණය කරලා තියෙනවා, වර්ධනය කරගෙන තියෙනවා. මේ කලාපේ අනෙක් රටවල් තමන්ගේ ආයෝජන ඍජු ආයෝජන වැඩි කරගෙන තියෙනවා. මේවට කවුද වග කියන්න ඕනේ? දරදි ප්‍රතිපත්ති, දරදි තීන්දු, ජනතාවගේ මුදල් කිසිම වගවීමක් නැතුව පරිහරණය කිරීම මේවායේ විපාක වලට තමයි ආණ්ඩුව මූණ දෙන්නේ. මේ විනාශකාරී ගමනෙන් රට ගොඩ ගත යුතුව තිබෙනවා. පෞද්ගලික විශ්වාස කරනවා සියලුම ගෝලීය මූල්‍ය සංවිධාන එක්ක අපි සාකච්ඡා කරන්න ඕනේ. අපි සමාජිකත්වය දරන. එතකොට පුළුවන්කම තියෙනවා අපිට එකඟ විය හැකි කාරණා මුල් කරගෙන සාකච්ඡා ඉදිරියට ගෙන යන්න. එහෙම නැතුව රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන නිසාවත්, සජිත් ප්‍රේමදාස කියන නිසාවත්, අනුර කුමාර දිසානායක එපා කියන නිසාවත් අපි ආණ්ඩුවක් විදිහට තීන්දුව ගන්නෙ නෑ. මේ රටේ හැදෙනම ලක්ෂ්‍යය ඡන්දෙ දුන්නේ අපිට ආණ්ඩුව කරන්න. ඒ නිසා ඔය කියන ඒවා සභාපතිතුමී එතුමාලා ආණ්ඩුව කරන කාලෙක කරන්න. මේ රටට තවදුරටත් පරීක්ෂණ පවත්වන්න බෑ. මේ රටට තවදුරටත් දේශපාලන වශයෙන්, සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන් කඩාවැටෙන්න බෑ. කඩාවැටෙන්න තැනක් නෑ මේ රට. දැන් බිඳුවේ තියෙන්නේ. මෙතනින් උස්සන්න අවශ්‍ය නම් මේකට අවශ්‍ය කරන දේශපාලන නායකත්වය ලබා දිය යුතුයි. ඒ දේශපාලන නායකත්වය ලබා දීමේදී තමුන් ගැන හිතන, තමුන්ගේ පවුල ගැන හිතන, තමුන්ගේ පරම්පරාව ගැන හිතන, ඒ ගජමිතුරන්ව ආරක්ෂා කරන දේශපාලන ප්‍රවාහයක් අපිට ගොඩනගන්න බෑ. අපිට අවශ්‍ය වෙන්නේ මේ රට ගැන හිතන, මේ රටේ උපන් දරුවන් ගැන හිතන, මේ රටේ අනාගතය දකින දේශපාලන ප්‍රවාහයක් ගොඩනගන්න. එහෙම නැතුව ඔලුගෙඩි මාරු කරලා අපිට හෙට ආණ්ඩුවක් ගන්න පුළුවන්. අපි ඒකට සූදානම් නැහැ. අපිට ඕනේ ජනතා පරමාධිපත්‍යයෙන් බිහි කරන ආණ්ඩුවක්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අතරංගුටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා අපමත මුදාහරින ලෙස අභියාචනාධිකරණය අද නියම කළා. ඒ මේනකා විජේසුන්දර සහ නිල් ඉද්දවල යන විනිසුරු මඩුල්ල විසින් හිජාස් හිස්බුල්ලා අපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ පිටසමක් පිළිගැනීමෙන් අනතුරුව ඔහු අපමත මුදාහරින ලෙසයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හලාපත මහාධිකරණයට නියෝග කළේ. පිටසම ඉක්ුද්දා කැඳවූ අවස්ථාවේදී අපෙල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බව නීතිපතිවරයා විසින් අධිකරණයේ හමුවේ ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව අභියාචනාධිකරණය අද මේ නියෝගය නිකුත් කළා. පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ප්‍රශ්න කිරීම සඳහා නීතිඥ හිජාස් හිස්බුල්ලා 2020 වසරේ අප්‍රේල් මාස 14 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
සුදුවෙන් රියකින් පැහැරගෙන ගොස් තමන්ට ලිංගික හිංසනයන් සිදු කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදු කළේයි චෝදනා ලැබ සිටින කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් ටෙරෙහිව ගුණ කර ඇති නඩුව අගෝස්තු මස 5 වනදා විභාගයට ගැනීමට කොළඹ බහඳකරන විනිසුරු නාමල් බලලේ මහතා අද නියම කළා. උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්පරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන අයට එරෙහිව ගුණ කළ අල්ලස් නඩුවක් නිෂ්ප්‍රභ කොට විතිකරුවන් නිදහස් කරන්නේද නැති යන නියෝගය ලබන 28 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහඳකරන විනිසුරු ආදිත්‍ය පටබැඳගේ මහතා අද නියම කළා. එහිදී විතිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මූලික විරෝධතා මතු කරමින් මේ නඩුව විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවට තර්ක කළා. නඩුව ගොනු කිරීමේදී අල්ලස් කොමිසම අපරාධ නඩු විධාන සංග්‍රහය පිරිවෙන් ගුරු සේවා සංගමයේ විරෝධතාවයක් හේතුවෙන් බතරමුල්ල ඉසුරු පහ ඉදිරිපිටින් බොරැල්ල කොට්ටාව ප්‍රධාන මාර්ගය අද පස්සරුවේ අවහිර වුණා. ඊයේ දිනේ සිට මාර්තු මාස 5 වනදා දක්වා ලබා දී ඇති පාසල් නිවාඩුව 7400ක් පමණ වන පිරිවෙන් ආචාර්ය මණ්ඩලයට නොලැබීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. පානීය ජල බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමෙන් පසු නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මිලිලීටර 500 ජල බෝතලයක් රුපියල් 50ක් වන අතර ලීටරයක වතුර බෝතලයක මිල රුපියල් 70ක්, ලීටර 1.5ක ජල බෝතලයක නව මිල වන්නේ රුපියල් 90ක්. මීට අමතරව ලීටර 5ක ජල බෝතලයක නව මිල රුපියල් 200ක් වන අතර ලීටර 7ක බෝතලයක් රුපියල් 240ක් වන බවයි බෝතල් කළ පානීය ජල ඇසුරුම්කරුවන්ගේ සංගමයේ සඳහන් කර ඇත්තේ. දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා පැවති උපරිම ඉල්ලරමිල ඉවත් කරමින් අතිවිශිෂ්ට ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ පසුගිය ජනවාරි මාස 29 වනදායි. ප්‍රවෘත්ති තුලින් තවත් කෙටි විරාමයක්. ක්‍රීඩා පිටියේ තොරතුරු වෙතයි දැන් අවධානය. වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ වටිනාම ක්‍රීඩකින් ඇතුළත් කණ්ඩායම ICC විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ලෝක ශූරතාවයේ දිනු ඉන්දිය කණ්ඩායමේ නායක යෂ් දුල්ගේ නායකත්වයෙන් එම කණ්ඩායමට ඉන්දියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංගලාදේශය, ඇෆ්ගනිස්තානය, දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව යන රටවල් 8ක ක්‍රීඩකින් 12ක් ඇතුළත්. තරගාවලියේදී දැක්වූ දක්ෂතා අනුව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේද එම ක්‍රීඩකින් 12 දෙනා අතරට ඇතුළත් කර තිබෙනවා. මෙවර තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේ තරගාවලියේදී කඩුලු 17ක් බිඳහෙළමින් වැඩිම කඩුලු ලාභිය බවට පත් වුණා. පිටිකරුවෙකු ලෙස ඉනිම 6කදී ලකුණු 264ක් රැස් කරමින් ඔහු තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර 7 වන ස්ථානයට පත් වුණා. මෙත් සමගින් අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. අප යළිත් හමු වන්නේ හෙට සවස 6:55ට. ඔබ සැමට සුබ රාත්‍රියක්. කරදරමයි ජීවිතයට හැමදාම.